ගෙන නොඒක් උපක්‍රම යොදන සමහරලාවට ප්‍රසිද්ධියයේ යමක් කරන්න බැයිනම් කොච්චර මිනිස්සු දේවාල ගාන යනවා පලිගහනවා අනුන්ට හෝනියන් කරනවා පවුල් පිටින් නැතිවේවා කිය කිය කොච්චර අනුන්ට සාප කර කර දේවාල ගානි පොළග ගහම යන පිරිසක්කින්නවා සාමාන්‍යෙන් ලංකාව ගත්තාම බොහෝ පිරිසා කෙනෙක් දියුණු වෙනවා ඉවසන්න බෑ කෙනෙක් ලස්සන්ට ඇඳලා ඉන්නකොට ඉවසන්න බෑ කෙනෙක් ගියත්දොරක් යානවාහනයක් ගන්නකොට ඉවසන්නම ඊරිසියාවත් එක්ක වෛර උපදිනු. ඊළඟට සමහට පුංචි වචනයක් වෙන්න පුළ විහිළුවක් කරන්නේ. ඒක හිතේ තියාගන්න මූ මට මෙහෙම කිව්ව මෙහෙම කියවකිල්. ඔබහල ඇති ධම්ම පදේ බුදු හාමුදුරුව විස්තර කරන ගාථාවක් තියෙන. අක්කොච්චි මං අවදිමං අජිනි මං අහාසිමේ. අසවලා මට මෙහෙම කිව්වා මාව පැරදුවා මගේ දේවල් පැහැරගත්තා. මාව පරාජය කරා මාව ලැජ්ජ කරා එහෙම හිතන්න හිතන්න මොකද වෙන්න. නෝපන් වෛරයේ උපදිනවා උපන් වෛරයේ බලවත්වෙන. ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාරය කෙලෙස් ඇතිවන විදිහට කල්පනා කරන. පටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ නෝපන් වෛරයේ උපදිනවා උපන් වෛරයේ බලවත්වෙන. පටිග නිමිත්ත කියන මොකක් හෝ නිමිත්තා. දැන් අර සුමංගල සිටුවරයා කියපු සිතු දේ. මේ පුද්ගලයා රෑතිසේ ඇවිදින දවල් නිදියන කෙන ඔන්න නිමිත්ත මේ මහලකු දෙයක් නෙමෙයි. හැබැයි අයෝනිසෝ මනසිකාරය තමා තුළ තියෙන මෙන්න මේක තමයි භයානකමදේ. ඒ නිමිත්ත එතනින් අතහැරිය නෑ. ඒ නිමිත් අල්ලගෙන අයෝනිසෝ මනසිකාරයේ දුන මට මෙහෙම කිව මූ මට මෙහෙම කීව ඒක හිතන්න හිතන්න මොකද වෙන්නේ. නෝපන් වෛර උපදින. උපන් වේශයේ බලවත්වෙන. පලිගන්න විනාශ කරන්න හිංසා සහිත සිතුවිලි දිගට දිගට පැටලි පැටලි යනවා. තමන් දන්නෙම නෑ යකඩේ හටගන්න මලකඩේ යකඩේ විනාශ කරනවා වගේ ද්වේෂයෙන් වෛරයෙන් අයෝනිසෝ මනසිකාරය යෙදෙන්න යෙදෙන්න තමන්ගෙම විනාශේ සිද්ධ වීගෙන යනවා කියලා තමන්ට තේරෙන්නේ. කල්ප ගණන් සසරි ගෙවාගෙන යන සිද්ධ වෙන. කොහොමද අපි මේකෙන් වලකින්නේ? ඒකෙන් වලකින්නේ පටිග නිමිත්ත තුළ යෝනිසෝ මනසිකාරයදෙන් නිමිත්ත ඇතිවෙන්න පුළුවන්. නිමිත්ත කියන මක්හරි සිදුවීමක් ඇහෙන් දැකපු දෙයක් කණෙන් අහපු දෙයක් නාසයට දැනිච්ච දෙයක් දිවට දැනිච්ච කයිට දැනිච්ච හිතෙන් හිතලා ගොඩනගා ගත්ත දෙයක් ඔය විදිහට තමයි නිමිති හටගත්. දෙ අප ඉතම කවුරුහරි ඔබට ඇවිල්ලා මූනට බැන්ල ගිය සැරදාල බැනල නින්දා කරලා ගරහලා යන ලැජ්ජ කරා කෙ හිතම් පිරිසක් ඉදිරි ඔබ ලැජ්ජ කරන අන්න නිමිත්ත. එතකොට දැන් ඔබ දක්ෂ වෙන්නට ඕනෑ ඒ නිමිත්ත තුළ ඔබ අයෝනිසෝ මනසිකාර යෙදුනොත්වෙන්නේ නෝපන් වෛරය උපදිනවා උපන් වෛරයේ බලවත්වෙනවා පැටලි පැටලි යන අර විනාශ පැත්තරම යන. ඔබ හිතනවා යාකරගත්ත දෙයා ගෙනියයි මං මොකටද කවුරුත් නිසාකු සල්පුරෝගල් එයා රැස් කරගන්න දේවල් ඒ අයි සසරෙන ලාගනි මම ධර්මය පැත්තට යන කෙන ම මෛත්‍රී වඩන කෙනෙ මගේ මෛත්‍රයේ සිත මගේ ඉවසී බාහිර පුද්ගලයෙන් නිසාමන් ඇති කරගන්නේ නෑ අන්න යෝනිසෝ මනසිකාරය. ඊළඟට යෝනිසෝ මනසිකාරෙන්ය ආදීනෝ මෙනෙහි කරනවා. අනුන්ට වෛර කරනකොට මගේ හිතයි අපිරි සිදුවේ. බැරිවෙලාවත් මං අනුන්ට දවේශ කර කර හිතලා මැරුණොත් මං කොහෙයයිද මමයි දුගතියන්. ඒ නිසා යා කරගන්න දෙයාගෙනයයි මංමකටද කවුරුත් නිසාකුසල් පුරෝගන් මංමකටද සසරී වගේ වන්නේ. අන්න ආදීනව සිහි කරලා යෝනිසෝ මනසිකාරයෙන් අර පටිග නිමිත් අතහැල්ලදා නොහිතේ. එහෙමත් නැත්තං ඒ පටිග නිමිත්ත ඔස්සේ ඊට ප්‍රතිවිරුද්ධ විදිහට මෛත්‍රී වඩ බුදු හාමුදුර පෙන්වා මහණෙනි පටිග සිත මෛත්‍රිය තමයි කියනවා නැති කරන්න තියෙන ප්‍රධානම ආයුධය. යම් අකුසල සහගත සිතුවිල්ලකට ප්‍රතිවිරුද්ධ කුසල සිතුවිල්ලකින් ඒක මැඩලන්න පුළුවන්. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෛත්‍රිය. රාගයට ප්‍රතිවිරුද්ධ දේ අසුභය. ඒ විදිහට රාගයේ බලවත් නම් අසුභය වඩන්න කියන. ද්වේෂයේ මතුවෙනකොට මෛත්‍රිය වඩන්න කියන. බුදුහාමුදුර උපමාවකට පෙනම් මහණෙනි මෛත්‍රී සිත වඩනකොට අර ද්වේෂ හිත පටිග හිත ගැටෙන හිත හරියට
ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුව වගේ තමා තුළම ඇකිලිලා යනොක. ඇකිලෙනු නැතිවෙනවනේ මතකතියන්න නැතිවෙන්නේ අවබෝධයෙන් කෙලෙස් ප්‍රහාණය කරනකොට තමයි කාමරාග පටික සංයෝජන පිටීම නැතිවෙලා යන්න. එතකං ඇකිලිලා යනවා තමා තුළ හැංගිලා යන. ඒකට මෛත්‍රිය වඩ මෛත්‍රිය වඩනකොට දවේශහිත තමා තුළ ඇකිලිලා යටපත්වෙනවා කිය. ඒ නිසා මෛත්‍රී සිත වඩනකොට ඔබට කෙනෙක් ගැන යෝනිසෝ මනසිකාරයමයි බලවත්තේ මෛත්‍රය තුළ නූපන් වෛර උපදින්නේ. උපන් දවේශයක් නම් යටපත් වෙලා යනවා. නූපන් දවේශය නූපදිනවා. මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පින. ඒ නිසා විශේෂයෙන් මතක මොකද අපි මේ ජීවත්වෙන්නේ දවේශයේ බලවත් යුගයක. අපි මේ ජීවත්වෙන අන්තක්කල්පේ මහා භද්‍රකල්පේ හතරවෙනි අන්තක්කල්පේ අපි මේ ඉන්නේ. මේ අන්තක්කල්පේ විනාශ වෙන්නේ බුදුහාඳුරු පෙන්නවා ද්වේෂේ බලවත් වෙලා වෛරයේ බලවත් වෙනවා රාගයත් බලවත් වෙනවා තමයි. අධර්ම රාගේ විෂම ලෝභේ මිත්‍යා ධර්මේ මිනිස්සු එකිනෙකා ද්වේෂයෙන් මිනිස් ආවිෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 10 වෙනකොට බහල ඇති අනාගතේ මෘග සංඥා පහළ වෙලා අවියාවිද අරගෙන එකිනෙකා මරාගෙන මරාගෙන ද්වේෂයෙන් ලේප විලක් වෙනවා කියන ලෝකේ දින හතක් යනකොට මිනිස්සු දකින දකින අය ද්වේෂයෙන් මරා ගන්න කාලයක් එනවා අනාගතේ. පින් ඇති කීප දෙනෙක් තනි තනියෙන් කැලෑවල් වල හැංගිච්ච අය විතරක් ජීවිත බේර ගන්නවා කියලා ධර්මයේ පෙන්නනවා. මේක තියෙන දීඝනිකාය චක්‍රවර්ති සීහනාද සූත්‍රේ. ඒ නිසා අපිට පේනවා පින්තුණි එන්න එන්නම ද්වේෂයේ බලවත් වීම. දැන් අපිට පේනවනේ සමාජයේ තියෙන අපරාධ මිනීමැරු සමහර දේවල් එකින් එක බලන්න නිකන් ලංකාවේ වෙන දේවල් බලන්න ලෝකේ වෙන දේවල් බලන්න ඔබ අන්තර්ජාල ලෝකේ කොහේ හිටියත් ඔබ ඕස්ට්‍රේලියාවේ හිටියත් ලංකාවේ හිටියත් ලෝකේ කොයි කෙළවරක හිටියත් අද අන්තර්ජාලය ඔස්සේ මේ වෙන දේවල් නිතර ඔබට අහන්න ලැබෙන සමහරට ඔබටම හිතෙනවා මේ අවුරුදු 20ක් 30ක් 40ක් ඇතුළත ලෝකේට සිද්ධ වෙච්ච විනාශය මිනිස්සු දැන් මොනතරම් වෛරෙන්ද හිතාගන්න බැ. සමහර දෙමාපියෝ තමන්ගේ දරුවන්ට කරන දේවල් දරුවෝ දෙමාපියන්ට හිතාගන්න බැරි දේවල් අවුරුදු ගණන් ආදරය කරපු සමහර ස්වාමියා බිරිඳව පණ පිටින් ගිනි තියලා මරනවා මහා විකෘති දේවල් එක්ක බිරිඳ ස්වාමියාට කරන සහෝදර සහෝදරියෝ අතර ඥාතීන් හිතවතු ද්වේෂය වෛරය කේන්තිය බලවත් වෙනකොට මිනිස්සු මොනතරම්නම් තිරිසන් මට්ටමට පත් වෙනවද ඒ තිරිසන් ස්වභාවයේ සැඟවිලා තියෙන මේ හිත ඇතුලේ මතක තියාගන්න සෝතාපන්න ඵලයට පත් නොවිච්ච හැම කෙනෙක් තුළම ඔය තිරිසන් ලක්ෂණ ඇතුලේ හැංගිලා තියෙනවා. සෝවාන් කෙනා තමයි අපායගාමී අකුසල් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන කෙනා. සෝවාන් ඵලයට පත් වුණා කියලා කියන්නේ යා කවම දාවත් ආයේ අපායගාමී අකුසලයකට වැටෙන්නේ නැහැ. එයා ආර්යකාන්ත සීලයට පිහිටන දිවිහිමියෙන් පන්සිල් රකින්න කෙනෙක් බවට පත් වෙන. එතනින් එහා මාර්ගයට පැමිණිච්ච කෙනා පියවරෙන් පියවර පියවරෙන් පියවර මාර්ගේ වඩාගෙන ඉතිරි මාර්ගඵලත් අවබෝධ කරගෙන නිවනට යන කෙනෙක්. ඒ පිණිසයි අපි මේ බණහන්. ඒ පිණිසයි නිතර ධර්මය දියුණු කරන්. ඒ පිණිසයි අපි පින් කරන් ධර්ම දානේ දෙන්න. ඉතින් ඒ නිසාද මේ ධර්ම දාන මේ පින්කම මේ බණ ඇසීම ධර්මශ්‍රවණය ඔබ හැම දෙනාටමත් නිවන් අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිසම පාරමිතාවක් බවට පත්වේවා. මේ ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් ඔබ හැම දෙනාටමත් නිවන් අවබෝධයට ආශිර්වාදයක් වේවා.